වත්නැත්ත සඳ මගේඉන්දා අඳුරම පුරුදු කෙනා සොඳුරුම පාරකියා දුන්නා තරුවත්සක තෙමි තෙමි මමත් ජීවිතේව්වා සඳහෙට ඒවිකියා තරු අඳුරගිලී දියුණා උහුලාගන්න බැරිවූ මගේ දැස්සේ කඳුළු අහුලා විසිකර තේදුන්න හසරැල් පරිස්සමින් ඉඳුවත් නෑර් සංසාර පුරුදු කිසිදා නවතින්නෙ මෑලු තංගාන නොමමං මෙච්චර කල් දුරේදීදි හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. කොකෝ මේ මේක නැනු අස්මත්තයා කොවුල වෙනයි බක මූුණ වෙනයි රස්සාාව වෙනයි ක්‍රීඩා කෞශල්ල වෙනයි මොක පොඩක් වෙදන්න දිස්ටෝක අදයක් පුරදුනා ඉති නිකයින්න පොට එක සිසිරට ඇත්තන ක්‍රිකට් ලි කරන පුළන්න මොනාදන මේහන්නේ ප්‍රශන් මහතය කියල නැද්ද නෑන ප්‍රශාන් මහත්තයට පාරවල් කීයක් මං කියල දීල දයෙනවද ඇත ඇති කියන්න තියෙන කුහකගමට නැතව පහුගෙටිකේ ගහපු අමාරු පරවල් කියක් මමනි කියල දුන්නේ ආර පට්ෂොට්ටගේමනේ ඔවු දන්නා මේ සිසිර බොරු කිව් ඇති දැයි අන්න ගෙට යාව මව බල අපපට සිරි එහෙමත් සින්න ගත්ද ඔව හරි අදමං එහි අම්ම කිවන කිව්වා කිවද ඒකට ම මෙයා හෙමකෝ ඇතුවා මා බලන්න වෙන්නට ඉන්නත්ත කවුද කිව මංගේ අම්මව බල ආයම හැබ ඔයාවිතින් මෙහි මව බලන්න අනේ නෑ එහෙන අරවාගේ ලස්සන අම්ම කෙනෙක් කින්නයා බලන්නාව අනේ මේ යනම යන්න බොරු කියන්නතු ආ මේ මවට කියන්න හිටි වගේ යාලෝ කතා කර කවුද ලිහිනි හොඳයි හොඳයි කවුද කතා කර ඔයාද යාද මම්මකට දෙයාට කතා කරන්න යාද කතා කරේ ඇයි කතා කරේ නිකං ඉතින් කතා කර හොඳයි හොඳයි ඉතින් යාලුක්කතියට ආශ්‍රය කරන්න හොඳයි ඉතින් යා මට එහෙම ඔන්න මොකක්ද එයාව යාලු එක් කරගන්න ආති ඔන්න තම් ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ එයා මේ කතා කරපු හින්ද මං කතා කරේ එතකොට මේ අරයත් ප්‍රැක්ටිස් එකට එනවාද ඕකේ ඕකේ නෑමචම් මේ නිකං එව්වේ අනි මේ පලයම්බ යන්න හරි මන්තියන ඕගේ බයි 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 මේ මයික් එන්න මේ හෙට ප්‍රැක්ටිස් යමුද ඒ එයි එන්න ඉප්ප වුමන් ස්ට්‍රීම්ල පැක්ටිස් එහෙම නෙමේ
නෙට්ටකේ මම බෝල් ප්‍රැක්ටිස් කරනවා එතනමනේ. නල්ල. අදක මට්ටමයි ඉප පොවින්ද? වේද ඔන්නුම් இல்ல. காதல் கீதல் ஒண்ணும் இல்ல. මේ කියපංකෝ සොල්ලා මචං. ආ. වෙට්නේ இல்ல. පොර. සට්ටපඩි සට්ටපඩි. ආ. නංගි දන්නද විස්තරේ? මොකද්දයි? ඇයි ජගන් කිල්ල කිව්ස්තරේ? අයියෝ මයික්. ඉත ෆ්‍රෙන්ඩා ද්‍රෝගියාඩා. නා ෆ්‍රෙන්ඩ් බා. ඉතින්ගල තංගචින් இல்லடா. නංගිලා නෙමේ බෝම්බ බිම් බෝම්බ. ආ මොකද්ද මොකද්ද? අයියේ මොකද්ද මේ හංගන්න හදන්නේ? මේ 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 ඒ ජගා මේ මං කිව්වට කමක් නැද්ද? ඒයි ඉතෝඩ විට්‍රිඩා. බෑ කියන්න වෙන්නේ. සොරි නංගි. ජගන් කියන්න එපා කියලා. නෑ අයියේ. අම්මා ඉද අම්මා කිටේ සල්ලි කුඩු කරේ. මොකද්ද? මොකද්ද මොකද්ද මට කියන්න ඕනේ කියන්නේ? මයි හරිනේ. එක නඩුවක් මදිවට නඩු දෙකක්. අම්මා අන්න යාළුවෝ පොන්නපති பேசிட்டு இருந்தා. என்னது? எந்த பொண்ணு? ஆமா அம்மா. அவனுக்கு ஏதோ ஒரு பொண்ணு செட் ஆகி இருக்கு. நீ ஏன் கேல? ஒண்ணு இல்லம்மா. அரேனே. இல்லம்மா இவன் தான் யாரையோ லவ் பண்றானா அதான் அத பத்தி பேசிட்டு. ஓஹோ. மட தான் செட்லா தேனே. ஆண்டவனே. அதான் நாளைக்கு போயிட்டு அவங்கள பார்த்துட்டு வரலாம்னு கேட்ட பலல என்ன? ஆனே ஷோக் நீ புத்தே. ஓஹோ. කවුදපති ගෑන්ලා මෙයා ලස්සන ගෑන්ලා මේ කාන්ති මේ මේ අවුලකට තියෙන්නේ ඒ ගෑන්ලමගේ වයස ආන්ටිට වඩා පොඩ්ඩක් වැඩි මොකක්? අහ් ඊයම්මා ඉවන පුතියද තිරිමේ එපෙයිමේ ජෝක් අදිචිකිට ඉrpා වීලු අම්මා හෙටකින් බලලවිල් විස්තර ටික කියන්නම්කෝ මයික් පුතේ ඔන්න වෙඩින් එකට අපිට කියන්න ඕනේ අපි කට්ටියම එනවා කියනවා කියනවා ආන්ටිට වෙඩින් එකක් ළඟම බලා ගන්න ඕන සාප අපි දෙන්න බඳිමු අම්මට වෙඩින් එකක් බලන්න ඕන. අනේ අන්න අයියේ. වඩනේ. මුෂාන් අයියා. හලෝ. ආ රොෂාන් අයියේ. අපෝ අපෝ යාරිදි අපිව මතක් කළා තියෙන්නේ. හැබැයි තින් ඇත්ත තමයි නේ අනිත් අය කියන කතාව. මොකක්ද නංගි දැන් ඔය හැමෝම කියන කතාව ඇත්ත කියලා කිව්වා? නෑ ඉතින් ඔය ලොකු ලොකු ක්‍රිකටර්ස්ලාට ඉතින් අපිව මතක් වෙන්නේ නෑ කියන කතා. මේ නෑ ළමයි පිස්සුද? මේ මේ දවස්වල වැඩ වැඩි. ක්‍රිකට් ප්‍රැක්ටිස් තියෙනවා. ඊයසෙ ගෙදර ප්‍රශ්න. ඔය ෆැක්ටරි එකේ ප්‍රශ්න අනම්ම නම් සේරමත් එක ඉතින් දන්නවනේ. හරි හරි. මං තරහයි. ඔයාටදී මාව අමතකුණානේ. අනිත් එක ඔයා නිකමටවත් මං එක මැසේජ් එකක්වත් බලලා තිබුණ නෑනේ. ඉතින් මගේ සමහර මැසේජ් වල මට රිප්ලයි කරේ නැද්ද? ඒ ඉතින් ඕනවට පවර්නේ අයියේ. හරි ඉතින් ඔයා දන්නවනේ ඉතින් වැඩත් එක්ක බැරි වෙනවා කියලා. හරි හරි ඉතින්. කමක් නෑ ඔගොලු ලොකු ලොකු ක්‍රිකටර්ස්ලානේ. අයියා කතා කරේ. අනේ අනේ ළමයෝ මේ දැන් ඔය වල්පල් කියලක නැවතුවා නම් මං කියන්නම් ඔයාලට කතා කරේ මොකටද කියලා මං. හරි හරි අනේ මං නිකන් කිව්වේ විහිළුවට. සෝරි. ආමි මේ ඔයා දැන් වැඩ දෙන්න අපේ ෆැක්ටරි වලනේ මම මට මේ අපේ නංගි කිව්වේ විස්තරේ. අනේ ඔව්වායේ. ඔයාත් ඉතින් මාර ළමෙක් අනේ මෙච්චර මාව දැනගෙන ආම නිකමනවත් කිව්වද විස්තරේ. ඒක කියන්න තමයි මං කෝල් කරේ මැසේජ් කරේ. ඔයාට ඉතින් වෙලාවක් තිබ්බෙත් නෑනේ. අනිත් එකයි ඉතින් මම ඔෆිස් එකට යනකොට දැනන් හිටියෙත් නෑනේ ඒක. සමාධි මිස්සාවට පස්ස තමයි ඉතින් මමත් දැනගත්තේ. හරි ළමයෝ දැන් මට ඔයාම කියන්න සමාධි මිස් ඔෆිස් එකට ඇවිල්ලා කොච්චර කල් වෙනවද? වැරද්ද ඔයාගේ. ඔයා තමයි මට කෝල් කරේ නැත්තේ. හරි හරි දැන් ඔය පරණ දේවල් අමතක කරන්නකෝ අපිට ඔය කිසි දෙයක් දැන් වෙනස් කරන්න බෑනේ. දැන් කොහොමද ෆැක්ටරි එකේ තත්ත්වේ හොඳින් වෙනවද හැමදේම? හොඳයි අයිය මං ඉතින් වැඩ ටික හොඳට කරගෙන ඉන්නවා. ෆැක්ටරි එකේ ඉතින් අපේ කිව්වට අපේම විතරක් නෙමෙයි අපේ ටීම් එකේ ඉන්නේ ෂහාන් එයාලටත් අයිතියක් තියෙනවා ඕකේ. ඉස්සරින්නම් මේගොල්ලෝ අපේ ෆැමිලි එකේ හොඳ යාළුවෝ. එයාලගේ තාත්තා හැම අඳුරනවා අපි හොඳට. මං දන්නවා අයිය. සමාධි මිස් මට විස්තර ටිකක් කිව්වා. එහෙනම් ඉතින් ඔයා විස්තරය දන්නවනේ නංගි.
මේ මට වෙන්න ඕනි ඉතින් අපේ නංගිත් දැන් ඔෆිස් එකට එන නිසා එයාට එයාගේ වැඩවලට උදව් කරගෙන එයාවත් පොඩ්ඩක් බලාගෙන ඉන්න කියන්න තමයි මම කතා කරේ වාට. අනේ අයියේ සමාධිනී සිතින් එතන ලොක්කෙක්නේ. හරි හරි. ඉතින් දැන් මම වාම අඳුරනවානේ මට අඳුරන කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න බැරිද කියන්නකො. අනේ පුළුවන් අයියේ. ඔයා කිව්වත් නැතත් මං සමාධිනීස්ස බලා ගන්නවා. මං සමාධිනීස්ට හරි ආදරේ. මට පුළුවන් විදිහට මං එයාව බලා ගන්නවා. අන්න හරි අන්න හරි මටත් ඒක තමයි වෙන්න ඕනි. ඔයයි කරන උදව්වට වාට ගොඩාක් ස්තුතියි හරිද? ඔකටයි අනේ තෑන්ක්ස් කරන්නේ. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ස්. ලිප්ටන් යෙලෝ ලේබල් අනකි රසයයි නැවුම් සුවඳයි. ළමයි ඊළඟ මැච් එක ඕස්ට්‍රේලියාවත් එක්ක අපි තියෙන්නේ. මතක තියාගන්න ඕනේ ඕස්ට්‍රේලියාවත් එක්ක ගහද්දී අපි පොඩ්ඩක් අනිත් අයට වැඩි හිතන්න ඕනේ. හිස්ට්‍රී එක දිහා බැලුවොත් ඔස්ට්‍රේලියා හැම වෙලේම ලෝකුසලාන වලට ආවට පස්සේ ඒගොල්ලෝ හැම වෙලේම දිනලා තියෙන ඒගොල්ලෝ දෙපාරයි ජීවිතේ පෙරදිලා තියෙන්නේ එකක් 90යි අපිට. ඒක නිසා අපි කරන්න ඕන එකම දේ තමයි විශේෂයෙන් අන්තිම ඕවර් බෝල් කරන්න හම්බුණොත් අපිට තියෙන්න ඕන අයිඩියා එකක් අපි බෝල් කරන්නේ සෙට් බැට්ස්මන්ලා දෙන්නේ කොටද නැත්නම් මැච් එක දිනන්න අපිට ලකුණු අඩුවද දාන්න ඕන විකට් ගන්න ඕනද විකට් ගන්න ඕන නම් අපි ටේල් එන්ඩස්ලට බෝල් කරන්න. ටෙල් ඉන්ඩස්ට බෝල් කරද අපිට විකට් එක ගන්න අවධානම ගන්න පුළුවන්. ඒ සෙට් බැට්ස්මන්ලා දෙන්නෙකුට බෑ. අපි සෙට් බැට්ස්මන්ලා දෙන්නෙකුට කොහොමද බෝල් කරන්නේ? එක්ක වයිඩ් යෝකර්ස්. දැන් එහෙම වයිඩ් යෝකර්ස් දානවා නම් අපිට පොඩ්ඩක් ෆීල්ඩ් සෙටින් එක ගැන පොඩ්ඩක් කන්සන්ට්‍රේට් කරන්න වෙයි. අනිවාර්යයෙන්ම. මතක තියාගන්න ඕනේ වයිඩ් සර්කින් එක ඇත්ත. මොකද වයිඩ් යෝකර්ස් දානවා නම් බැට්ස්මන්ට ගොඩක් පේස් යූස් කරන්න පුළුවන්. පේස් යූස් කරනවා නම් ෆීල්ඩර්ස් තර්ඩ් මෑන් කවර් පොයින්ට් ඒ කියන්නේ රින්ග් එක ඇතුලේ ඉන්න එක්කන කව පොයින්ටත් අනිවාර්යයෙන්ම සෙට් කරන්න ඕනේ. ඊළඟට පැඩල් කරන්න පුළුවන්. ෆයින් ලෙක මතක තියාගන්න ඕනේ. ඊළඟට ස්ලෝ බෝල් බවුන්සර් එකක් දානවනම් මතකම තියාගන්න ඕනේ දාන්න ඕනේ මූණෙන් අඟල් 8ක් 10ක් විතර එළියෙන් තමයි ස්ලෝ බෝල් බවුන්සර් එක දාන්න ඕනේ. ඇයි? ස්ලෝ බෝල් බවුන්සර් එකේ පේස් යූස් කරන්න බෑ. කට් කරන්න, පුල් කරන්න බෑ. ඉතින් මේව මතක තියාගන්න ඕනේ ඕස්ට්‍රේලියාවත් එක්ක අපි දිනන්න නම් මේ තැනට එන්න ඕනේ අපි මොකද ඒගොල්ලෝ හැම වෙලේම එන්නේ මේවා හොඳට ප්‍රැක්ටිස් කරලා අපි බලන්න ඕනේ ඒගොල්ලන්ව බීට් කරන්න නම් අපි කොහොමද ඒගොල්ලන්ට බෝල් කරන්න ඕනේ කියලා. අනේ සර් එනම් මම යන්න. අර ජෙගන් එක කතාවක් තියෙනවානේ. කොමි ජෙගන්? මම අල්ලගන්න හිටිය ජෙගන්. මං දිව්වේ නෑනේ. මන්දන්න දිව්වේ නෑ. හැබැයි මේ දවස් ටිකේ මේ හැංගි හැංගි හිටිය. කොයි වෙලේද සර්? එමෙ නැත්තේ මොකද? ඔයා කොයි වෙලේ ප්‍රැක්ටිස් ආවත් ඔයාගේ ඔළුව මෙතන නෑ. ගේම් එකේ නෑ. ඔයා ඉන්නේ ඔළුව වෙන තැනක තියාගෙන. සර් මට අසනීප වුණා සර්. මොකද උනේ? මේ අලි බොරු සර්. මේ මූ අපේ ගෙදරත් ආවා. මේ ඒකනේ ජීගෙන ඔබ අපේ ගෙදරත් ආවනේ මතකන්නේ. ඒ දවස මූ වට කෝල් උත් කරානේ. මේ ජෙගන්ගේ තාත්තා ડોක්ටර් කෙනෙක් නේද? ඔව් සර්. මට වෙන්නේ මේ ජෙගන්ගේ තාත්තා බේත් දෙන්නේ මෙයාට ටෙස්ට් කරන්න වෙන්නේ නැදී. බේත් ටෙස්ට් කරන්න වෙන්නේ. එහෙම නෑ සර්. ජෙගන්. හැබැයි ගෙදර පස්සේ දොස්තර මොනවා වුණා තාත්තා මෙතෙන්ට ආවට පස්සේ ඔළුව මෙතන තියෙන්න ඕනේ ප්‍රැක්ටිස් වලදී ඈ. ඕකේ සර්. සෝරි සර්. මාපෝ කියන්නේ ජෙගන්. පැහැපත් සුසිනිදු සමකට හුරු බුහුටි රෝම් හැඩින් කැලීන් ස්නාන කලාව කාගිල්ස් වෙතින් රුපියල් මිලියන 24ක රන් අවුරුදු වාසනා කාගිල්ස් වර්සිටි ලොකුනෝන ඔයා දන්නවද මේ දවස්වල Facebook එකේ යන සීන් එක
අනේ මන් දන්නේ සිසිර මං ඕවයි නෑනේ. හරි 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 ඔයා Facebook යන්න ඕනේ නෑ. මං වෙලාවට ඕබ දූපරි කියන්නම්කෝ. දැන් මොනවද කියන්න තියෙන්නේ? ශිහාන් මහත්තයාට මේ දවස්වල මිනිස්සු බයිනවා බැනිල්ලා කොහොමද දන්නවද? ඕපු මොනවා කියලාද? ඇයියනේ අර කැච් එක හිතලා අතහැරියා කියලා. හොඳ වැඩේ කියලාමයි මිනිස්සු බයින්නේ. බනිනවා? ඒ මොකද? ඒයි කියන්නේ ටීම් එකෙන් අයින් කරපු එකට. නෑ. නැත්ත නෑ යන්නේ ඔව්. අනේ මන් දන්නේ මට නම් ඔය තේරෙන්නේ නෑ. හැබැයි ඉතින් කාට හරි කරදරයක් වෙනවා නම් මං කැමති නෑ. නෝපෝ මෙයා බලන්නකෝ සත්ත කරුණාව. ඇයි? ඇයි කියන්නේ ලොකු නෝන එහෙම කරන්න දෙන්න බෑ. ඈ ඔය මිනිස්සයා මොන තරම් අපි සමාධි මිස්ටෙක් එකේ ගේව මෙහෙමයි ලොකු නෝන. ඔය මොන චණ්ඩියා බුර බුර නැගලුවත් අන්තිමට මොකද වෙන්නේ? ලොන් ටික හැල්ලා ගියපුවාම කවුරුත් ගණන් ගන්නෑ. ඈ නැද්ද? ඔව් නේද? සිසිර ශානවත් ඔය මට නේද කියන්නේ? මොකද අර ලොන් හැලිච්ච කතාවද? ඔව්. දැන් ශාන් මාත්‍යගේ ලොන් හැලිලද? බලන්න ගලුකු නෝනා. අව පුව පුව පොඩක් අයින් වෙලා යන්න ඕනේ අම්බු. සිසිර මේ මම උඹ ගැන පස්සේ බලගන්නම් හරි? අන්ටි. ඇයි පුතේ? ආන්ටි ආරංචි ඇති නේද? මොකද්ද? මේ මාව ටීම් එකෙන් අයින් කරා කියලා? ඔව්. ඒකේ නිවුස් වල මම ඇහුවා. ඒ නිවුස් වලට විතරද? රොෂාලා කිව්වේ නෑ. නෑ. සමාධියවත් කිව්වේ නේද? නෑ. ෂෝ. ආරයිනේ. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ අපේ පවුලේ දෙයක් ගැන. අපේ දෙයක් ගැන. එච්චරයි. මේ ආන්ටි ආන්ටිටත් ඉතින් මං ගැන කතා කරන්න මතක් වුණේ අපිට හොඳ කාලේ විතරනේ. නේද? මොකද පුතේ හොඳ කාලේ විතරක් කියන්නේ? මං ටීම් එකෙන් අයින් වෙන්න කලින් කාලේ. පුතේ ඔයා ටීම් එකෙන් අයින් වුණේ නැහැ. ඔයාව ටීම් එකෙන් අයින් කරා. වැරද්දට දඬුවමක් දුන්නා. පස්සෙ ඉතින් ඔයාව ආපහු ගනි. හැබැයි ඉතින් ඔයා ටීම් එකේ හිටියයි කියලා නැහැයි කියලා අපේ හිතවත්කම් අතර වෙනසක් වෙන්නේ නැහැ. අනේ මේ ආන්ටි යන්න යන්න. ආන්ටි අඩුම ගානේ කෝල් කරේවත් නැහැනේ. නේද? මොනවටද? මේ ආන්ටි කවදාද ආන්ටි කී දෝ බඳිනේ මං. මගේ රස්සාව නැති වුණාම අඩුම ගානේ කතා කරන්න ඕනේ නැද්ද? ඕක නැති වුණා කියලා පුතා නැති වෙන්නේ නැහැනේ. ඒක ප්‍රශ්නෙකුත් නෑ. මොකද ඔයාට ඕන තරම් සල්ලි තියෙන්නේ. මම නම් විශ්වාසයෙන් තෝරගන්නේ මයිලෝ ජයග්‍රාහී පෝෂණ එකතුව. සෝදන්න නම් එනවා. ආ මේ මගේ කොලෝන් එක වෙන්නේ. නෑ නිකන් මේ බත් සූදක් වගේ එකක්. මහා නරකයි අනේ ඔයා. ඇයි? ඔයාට මේ බත් එකේ සුවඳ නෝ මගේ සුවඳෙන්නේ නැද්ද? නෑ බත් සුවඳ දෙන්නේ උඹෙන්ද මන්ද? නෑ අයියේ මේ මවන්නේ කවම තාකවත් රොස් දෙකම් මුල දෙකේ දැනෙන ආදරේ වචන කරන්නට කල්පේ කුත්ම දෙවගේ